හරි එහෙනම් අප බලමු මේ සමීකරණය විසඳන්න කොහොමද කියලා. මේ සමීකරණය විසඳන්න මම මුලින්ම කරන්නේ මෙන්න මේ x ලඝු 25 කියල 25 ගන්නවා y කියලා. මෙන්න මේ ලඝු 25 කියන්නේ මෙන්න මේ 10 පාදෙන් තියෙන හරි මේක තියෙන ලඝු 10 පාදෙන් 25 තියෙන්නේ. එහෙනම් මේක මං ගන්නවා y කියලා. එහෙනම් මං ඊට පස්සේ 10 පාදෙන් මේ දෙපසම ලඝු ගන්නවා. 10 පාදේ දෙපසම ලඝු ගත්තම් මට එනවා ලඝු xk ලඝු 25 සමානයි ලඝු y. එහෙනම් මෙතනින් පස්සේ මට මෙන්න මේ ගෙනියන්න පුළුවන් ඉස්සරහට ගෙනිච්චන් පස්සේ මට ලැබෙනවා ලඝු 25 ආයි එනවා ලඝු x එහෙනම් සමානයි මට එනවා ලඝු y කියලා හයි ඊට පස්සේ මම ආයි ගන්නවා මෙන්න මේ 25 ලඝු x එක සමාන කරනවා ටීට සමාන කරා මට එනවා මේ මේක ඊට පස්සේ මේකෙත් මම ඉස්සෙල්ල කරා වගේම දෙපැත්තෙම ලඝු 10 පාදෙන් ලඝු ගන්නවා එහෙනම් ලඝු 25යි ලඝු x සමානයි මේ පැත්තෙත් මම ලඝු ගන්නවා ලඝු t එහෙනම් ඊට පස්සේ මට මෙන්න මේ ලඝු x එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඉස්සරහට ගෙනිච්චම් මට එනවා මේකේ ලඝු x ආයි එනවා ලඝු 25 සමානයි ලඝු t කියලා. එහෙනම් මෙතනින් මම මෙන්න මේ දෙක ගත්තාන් පස්සේ මට ලැබෙනවා මෙන්න මේ දෙකේ මෙන්න මේ පදෙයි මට සමාන වෙනවා. එහෙනම් මට මෙන්න මේක 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් මේ 1 සහ 2 සමාන කිරීමෙන් මට එනවා මේක එනවා ලඝු y සමානයි ලඝු t කියලා එනවා. එහෙනම් මෙතනින් මට ගන්න පුළුවන් y සමානයි t කියලා. එහෙනම් උඩ සමීකරණේ y සමාන මං y කියලා ගත්ත එකයි t කියලා ගත්ත එකයි සමාන වෙනවා. මෙන්න මේකයි මේ පදෙයි දෙක සමාන වෙනවා. එහෙනම් මට y සමානයි t කියලා ආපු හින්දා මට උඩ සමීකරණ ලියන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මං මේකට මෙතන y ධන ඊට පස්සේ ඊළඟ එක t නේ. එහෙනම් t සමානයි 10යි කියලා එනවා. එහෙනම් y සමානයි t හින්දා මට ලියන්න පුළුවන් ධන t වෙනුවට මම y දානවා සමානයි 10යි. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් 2y සමානයි 10යි. එහෙනම් මට එනවා එතනින් y ගේ වගේ මට එනවා y සමානයි 5යි කියලා. එහෙනම් මම y කියලා ගත්තේ උඩින් මෙන්න මේ අගේ තමයි y කියලා ගත්තේ. එහෙනම් මට y-ට ආවේ 5. මම එතෙන්ට ආදේශ කරලා බලනවා. එහෙනම් මම දන්නවා xk ලඝු 25 තමයි මට y කියලා මං ගත්තේ. එහෙනම් y සමානයි 5ක් වෙනවා. එහෙනම් මට එතනින් එනවා xk ලඝු 25 සමානයි 5. මම මේකෙදි කරන්නේ මෙන්න මේක මං මේ දර්ශකාකාරයෙන් තියෙන එක නෑ මේකෙත් මං දෙපසම ලඝු ගන්නවා ලඝු 10 පාදෙට ගන්නවා. එහෙනම් මං ලඝු xg ලඝු 25 සමානයි මම මේ පැත්තෙත් ගන්නවා ලඝු 5යි. එහෙනම් මට ඔතනින් මේක ඉස්සරහට ගේන්න පුළුවන් මේක ඉස්සරහට මට ගේන්න පුළුවන්. එහෙනම් මට එනවා ලඝු 25
लघु एक्स समानाई लघु पहा मट मेतन लियान बोलवांग लघु पहे वर्गे से लघु एक्स समानाई मेतन लघु पहा एना मट लघु वाले इसराट के नहीं बोलवांग एना देखे लघु पहा लघु एक्स समानाई मेतनो लघु पहा एना मेकट मे लघु पहाट लघु पहा कैपिल मटे नवा मेतन देखाय लघु एक्स समानाई एकाय एना मट मेतन गण बोलो मंग लघु एक्स के भागे के लिए एना मट मे लघु आकार मट दार्शिक आकार बोलवा एना मेकलियान बोलवा मट दहाय भाग वेनिबल समान एक्स एना एक्स के वैल्यू एक्स के आगे मट एनवा एक्स समान मूल दहाय विधि अट